පිතිකරුවන් වගකීම් සහගතව ක්‍රීඩා ක්‍රීමට දැකීම සතුටුදායක තත්ත්වයක් බවට ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. නවසීලන්තයේ සමග අද පළමු ටෙස්ට් තරගයේ පළමු දිනේ නිමාවීමෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කළා. පළමු දිනේ නිමාවන විට තරගයේ කාසේ වාසි දිනු නවසීලන්තයේ ආරාධනෙන් පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුළු 6ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 305ක්. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 87ක්, දිමුත් කරුණාරත්න ලකුණු 50ක්, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 47ක් සහ දිනේෂ් චන්දිමා ලකුණු 39ක් රැස් කළා. පන්දු යෙවීමේදී ටීම් සෞති කඩුළු 3ක් බිඳහෙළූ අතර ඔහු නවසීලන්තයේ වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුළු ප්‍රමාණයක් දබාගත් පන්දු යවන්නන් අතර ඩැනියල් විටෝරි පසු කරමින් දෙවන ස්ථානයේ දක්වා ඉදිරියට පැමිණීමට අද දිනේදී සමත් වීම විශේෂත්වයක්. පැවති කාලගුණික තත්ත්වයන් සමගින් සිදු වූ පන්දුවේ දෝලණය හේතුවෙන් අද දිනේදී පිතිකරණයේ නිරත වීම බොහෝ අසීරු වූ බව ඇන්ජලෝ මැතිව්ස් මාධ්‍ය හමුවේ සඳහන් කළා. කෙසේ වෙතත් පිතිකරුවන් වගකීම් සහගතව ක්‍රීඩා කළ බවත් හොඳින් යොමු කළ පන්දු ඉවත යවමින් දුර්වල පන්දු වලට පහර දුන් බවත් මෙවැනි තනතිරුවක ක්‍රීඩා කළ යුතු ආකාරය ඒ බවත් ඇන්ජලෝ මැතිව්ස් සඳහන් කළා. කුසල් මෙන්ඩිස් දකුණු අප්‍රිකාවේ පැවති සවුත් අප්‍රිකා T20 තරගාවලියට ක්‍රීඩා කිරීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමත් සමග ඔහු මෙම ඉනිමේදී 20-20 තරගයක් ලෙස පන්දුවට පහර දුන් බවයි මෙතුස් සිනහමුසු මුහුණින් සඳහන් කර සිටියේ. මෙන්ඩිස් අනු ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ ලෑස්තුවේ සිටින දක්ෂ පිතිකරුවෙකු බවත් ඔහු ඒ වසර ගණනාවක සිට සනාථ කරමින් ඇති බවත් ඇන්ජලෝ මැතිව්ස් අවධාරණය කළා. මෙන්ඩිස් ප්‍රථම ඉනිමේදී පන්දු 83කින් ලකුණු 87ක් රැස් කළ අතර මෙවැනි තනතිරුවක සහ කාලුගුණික තත්ත්වයක් යටතේ වගකීම් සහගතව ක්‍රියාත්මක වේගයේ 100ට වඩා තබා ගනිමින් ඔහු ක්‍රීඩා කළ ඉනිම නැරඹීමට බොහෝවින් ප්‍රියජනක බවයි මෙතුස් සදහන් කළේ. දක්ෂ නවසීලන්ත පිතිකරණ ලැබස්තුවක් සමග ක්‍රීඩා කරන බැවින් පළමු ඉනිමේදී හැකිතරම් ලකුණු ලබා ගැනීම වැදගත් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා. එමෙන්ම ලෝකටේ සුරතාවලිය සම්බන්ධයෙන්ද අදහස් දක්වමින් මෙතුස් පැවසුවේ ශ්‍රී ලංකාවට ක්‍රීඩා කිරීමට ඇති ටෙස්ට් තරඟ ප්‍රමාණය ඉතා අවම මට්ටමක පැවතීම කනගාටුවට කරුණක් බවයි. අපට සිද්ධ වෙනවා නවසීලන්තයේදී ජයග්‍රහණය කරන්න අපට ඉතා හොඳින් ක්‍රීඩා කරන්න වෙනවා යනුවෙන් මෙතුස් කියා සිටියා. ලෝකටේ සුරතාවලිය අවසන් මාස 8ක කාලයේදී වගේ ක්‍රීඩකයන් හොඳින් ක්‍රීඩා කළා. අවාසනාවකට අපට වැඩි ටෙස්ට් තරඟ මේ වසරේදී තිබුණේ නැහැ. තරඟ පහයි ක්‍රීඩා කරන්න තියෙන්නේ. ඒක ගොඩක් කනගාටුදායකයි. අවසන් ටෙස්ට් තරගයේ අපි ක්‍රීඩා කරෙත් මාස 6කට පෙර හැමෝම කතා කරනවා ටෙස්ට් ක්‍රිකට් අභාවයට යනවා කියලා. නමුත් වසරකට ටෙස්ට් තරඟ පහක් ක්‍රීඩා කරනවා කියන්නේ අපි ටෙස්ට් ක්‍රිකට් වෙනුවෙන් කිසිම දෙයක් කරන්නේ නැහැ කියන එක. ඒක ගොඩක් කනගාටුදායක දෙයක්. අපිට මේ අවුරුද්දේදී තවත් තරඟ ලැබෙවි කියලා බලාපොරොත්තුෙන් ඉන්නවා. තරඟ පහක් කියන්නේ කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. යනුවෙන් ඇන්ජලෝ මෙතිව්ස් තමගේ අදහස් ප්‍රකාශ කළා. පැයෙන් අලුත් දෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර bell සලකුණ click කරන්න.